අයිබෝවන් සුභ දවසක් ඔබ පුතා මගෙන් ඇහුවා කවුද මේ සයිමන් නවගත්තේ ගම කියලා කියන්නේ පුතා මම ඉතාම ආදරය කරන ඉතාම ගරු කරන තව විශිෂ්ට නිර්මාණකෙක් තමයි සයිමන් නවගත්තේ ගම කියලා කියන්නේ එතුමා කුමාරවන්හි හත්පත්තු කියන්නේ පුත්තලම් දිස්ත්‍රික්කයේ ආනමඩුවට නුදුරු නවගත්තේගම තමයි 1940 දී උපත ලබන්නේ. සයිමන් නවගත්තේගම කියලා කියන්නේ ඉතා විශිෂ්ට නවකතාකරුවෙක්. ඉතා දක්ෂ කෙටි කතාකරුවෙක්. ඉතා විශිෂ්ට නාට්‍යකරුවෙක්. ඒ වගේම ගුවන් විදුලි නාට්‍ය රචකයෙක්. දක්ෂ රංග දරුවෙක්. සයිමන් නවගත්තේගම මං හිතන්නේ ලෝක දේශපාලනයේ හා මිනිසුන්ගේ චිත්ත සන්තානයේ තියෙන ගූඪ දේවල් ඉතා මනාව චිත්‍රණය කරපු ලාංකේය නිර්මාණකරුවා. එතුමාගේ නවකතා කිහිපයක් අපි බැලුවොත් සුද්ධිලාගේ කතාව, සංසාරණ්‍ය අසබඩ, සංසාරණ්‍යේ කුරුමක්කාරයා, ඒ වගේම දඩයක්කාරයාගේ කතාව, චීර සාගරයේ කැළඹින වගේ නවකතා තුන. ඔහු අධි යථාර්ථවාදී නිරූපණයන් අපිට පෙන්වන. ඒ තුල බොහෝ දුරට අපි කියනවා ඉන්ද්‍රජාලික යථාර්ථවාදී කියලා කතාවක් ඔය නිර්මාණ කරන ඇතුලේ. අන්න ඒ කරුණු හදිමට නිරූපණය කරන නවකතාවක්. ඒ වගේම අපේ භාෂාව හරිම ලස්සරට එකතු කරගත්ත විශිෂ්ට නවකතා කරුවෙක්. ඒ වගේම බලන්න ඔහුගේ කෙටි කතා, ඔහුගේ කතාව, සාංකාව, සාගර ජලය මදි හැඬුවා ඔබ සඳා, භාවනාව වැනි කෙටි කතා නිර්මාණ තුළ ඔහු ජීවිතය ඉතා අපූර්වට නිරූපණය කරනවා. මේ කාලය තුළ උසස් පෙළ විෂය නිර්දේශයේ සිංහල විෂයට අදාළ ස්නේහ නව කෙටි කතාව ගත්තොත් ඔහු ඒ තුල මතු කරන ඒ මානුෂීය තීව්‍රතාව ඉතාම උසස් තත්වයක තියෙනවා. අපි ඒක වෙනම කතා කරන නිසා දැන් කතා කරන්නේ නැහැ ඒ ගැන වැඩි වශයෙන්. ඉන් පස්සේ බලන්න ඔහු නාට්‍ය ශාස්ත්‍රය තුල කරපු මෙහෙවර ගංගාවක් සපත්තු කබලක් මරණයක් කියන නාට්‍යයේ රචකයා ලෙස ඔහු සම්බන්ධ වෙනවා ඒ බන්දුල විතානගේ මාත්‍යාගේ අධ්‍යක්ෂණය. ඒ වගේම ඔහු පසු කාලීනව කරනවා පුස්ලෝඩම් සුබ සහ යස සුදු සහ කළු ස්ත්‍රී පණ්ඩුකාභය වගේ නාට්‍ය. මේවා තුල වුණත් ඔහු අර මම කියපු ගැඹුරු දේශපාලන යථාර්ථය වගේම මිනිසුන්ගේ චිත්තසංතානයේ තිබෙන ගුඪ දේවල් මනාව ඉස්මතු කරනවා. ඒ වගේම නවකතාකරුවෙක් කෙටි කතාකරුවෙක් විතරක් නෙවෙයි. මම දකින අපූර්වතම සිනමා කිරණාටක රචකයෙක් තමයි සයිමන් නවගත්තේගම කියලා කියන්නේ. එතුමා සුද්ධිලාගේ කතාව එතුමාගේ නවකතාව එතුමම තිරනාටකයක් විදිහට ලියනවා ධර්මසිරි බණ්ඩාරනායකට. ඒ වගේම සිරිමැදුර සෙයිලම වගේ විශිෂ්ට තිරනාටක මේ 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 තුන විතරක් බලනකොට මට ඇති වෙන හැඟීම තමයි ඔහු කොයිතරම් ලස්සනට ආදරණීය විදිහට මිනිස්සුන්ගේ සිත් පිළිබඳව බැලුවද කියන එක. ඊට පස්සේ ඔහු කරනවා ගුවන් විදුලියට නාට්‍යයක් ලියනවා වානරයා කියන ඒ තුලත් ඔහු ඔහුගේ දක්ෂතා පෙන්වන. ඉන් පස්සේ ගත්තොත් සයිමන් නවගත්තේගම කියලා කියන්නේ හොඳ නළුවෙක් දක්ෂ නළුවෙක්. සුබ සහ යස ඔහුගේ නාට්‍ය තුල යසලාලක තිස්ස රජු ලෙස ඔහු කරන රංගණය වේදිකා රංගයක් තුල සිදු කරපු අතිවිශිෂ්ට නිරූපණයක් කියන එක විචාරකයන් හඳුන්වන. ඒ විතරක් නෙවෙයි. එතුමා පුස්ලෝඩම් ස්ත්‍රී කියන නාට්‍යවලත් රංගනයේ දෙනවා. මම එතුමාගේ හරි ලස්සන හරි අමුතු සුන්දර ඒක හරි අපූර්ව රංගනයක් දකිනවා බවදුක හා බවකර්ම කියන ධර්මසිරි බණ්ඩාරනායකගේ චිත්‍රපටය. මෙන්න මේ වගේ විශිෂ්ට පරාසයක තමන්ගේ ගනුදෙනුව කලා ගනුදෙනුව කරන් ගියපු අතිවිශිෂ්ටයේ තමයි සයිමන් නවගත්තේගම. ලංකාවේ මිනිස්සුන්ට ලංකාවේ විචාරකයන්ට සමහර විට මේ සයිමන්ව කියව ගන්න බැරි වුණා.
එහෙම නැත්තම් කියවගන්න ඔවුන් උත්සාහ කළේ නැහැ. එහෙම නැත්තම් කියවන්න බයයි. ඒ නිසා මම අනාගත પરම්පරාවට කියනවා නැවත නැවත සයිමන් නවගත්තේ ගම කියන මේ විශිෂ්ට නිර්මාණකරුවා කියවිය යුතුමයි. බොවිස්.